ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2022 මාර්තු 9 වෙනිදා අදහිල්ලේ ප්‍රකාශයන් මම ප්‍රකාශ කරන්නේ අනපේක්ෂිත ආශිර්වාද මිහි සහ දැන් මාගේ මාර්ගයේ ඇති බවයි මම යන්තම් ගත කරගෙන යන ජීවිතයේ සිට අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබීම දක්වා ඉදිරියට යමි දිව්‍යන් වහන්සේ මට ආශ්චර්යමත් දොරවල් විවෘත කර ඇත උන්වහන්සේ මා ගැන නිවැරදි අය සමග කතා කර ඇත මම එපිස 3 පරිච්ඡේදයේ 20 වගන්තිය අප තුල ක්‍රියා කරන බලය කර්ණකටගෙන අප ඉල්ලන සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇත්තේ දිව්‍යන් වහන්සේට බව සාක්ෂි දරමි මේ මාගේ ප්‍රකාශයයි දිව්‍ය බය සෞඛ්‍ය සඳහා පාපෝච්චාරණය ජේසුස් වහන්සේගේ උත්පත්තිය පරාර්ථය පිණිස වූ මරණය මා වෙනුවෙන් මරණය සහ උත්ථානය මට ලබා දුන් ජයග්‍රාහී ජීවිතය මම සමරමි රෝගාබාධ වලටත් ලෝකයේ සියලු දූෂිත බලපෑම් වලටත් වඩා ඉහළින් සිටින මා තුළ ඇති දිව්‍යමය ජීවිතය මම සමරමි දිව්‍යන් වහන්සේට ප්‍රශංසා වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දිව්‍යන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම සියල්ලන්ගේ සහ දිව්‍යන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත මම පේන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ ගෘහයේ සරුපල ඇති භූමියක් මත රෝපණය කර ඇත මම මාගේ ස්වාමින් වහන්සේගේ මළුවේහි ඇති තල්ගසකට සමානව සක්‍රීයය මම නිසි සමයේදී බහුල ලෙස පල දරයි මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂෙන් පිරි හරිතයකි මම වෙරේටිවේදී පවා නැවුම් සහ සමෘද්ධිමත් වන්නෙමි මම කොළපරවි නොයන ගසකට සමානය ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ලබා ගනිමි මම ආත්මික ජීවියකි මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුල ජීවත් වෙයි මගේ ආත්මය මගේ ප්‍රාණයට අණ කරයි මගේ ප්‍රාණය සවන් දෙයි ලබා ගනී මගේ ශරීරයට උපදෙස් දෙයි මගේ ශරීරය අවනත වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මිසී වදාළමි දිව්‍යන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ දිව්‍ය තුලින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි ක්‍රිස්තුස් වහන්සේගේ මනස මෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාළන අතර දිව්‍යන් වහන්සේගේ වචනයට අනුව පෙළගැසීමට මම මගේ මනසට අණ කරමි මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි මම මාගේ හතවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි මම මාගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මාගේ වකුගඩු අක්මාව සහ අඥාශයට පරිපූර්ණත්වයේ පිළිබඳව වදාළමි මාගේ රුධිරයේ සෑම සෛලයකම ජීවයක් ඇත මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ පෙළගැසි සවිමත්ව සහ ස්ථීරව ඇත මගේ ඇඟිලි විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වේ මගේ ඇස් පැහැදිලිව හා පරිපූර්ණව පෙනෙන අතර මගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි අලුත උපන් බිලිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මුරුදුයි නිරෝගී මගේ කෙස් කලඹේ කූප තදින් හිසට යාවී ඇත මම මගේ කෙස් කලඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි මගේ දත් විදුරු මස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර සවිමත් සහ පරිපූර්ණයි මගේ සියලුම හෝමෝන සහ
ස්නායු රසායන සම්ප්‍රේක්ෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් ඉෂ්ට කරයි. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය අවශෝෂණය උරා ගැනීමට හැකිවන අතර සියලුම ආහාර ශරීරගත වූ පසු පරිවෘතිය අපද්‍රව්‍ය නිපැයුම් නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදු වේ. මගේ ප්‍රජනක පද්ධතිය ප්‍රමාණවත් ප්‍රමාණයකින් ඉතිආකාර්යක්ෂමව හොඳ සංචරණයකින් යුත් ශුක්‍රාණු නිපදවයි තැන්පත් කරයි. මගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ටිම්බසෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දිවර් වහන්සේ මැවූ වායුරින්ම පරිපූර්ණ ලෙස මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජීසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ මුළු මිනිස් ව්‍යූහය හා මනස ක්‍රිස්තුස් ජීසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජීසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. Shalom.